ඔබ සෑම දිනකට සුබ පියවරුන් ගේදෙනියක් වේවා. අද ඒ වෙනුවෙන් මේ විදි චින්තාවක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින්ම සතුටු වෙනවා. ඉතින් අපේ සංස්කෘතික පසුබිම් බැලුවොත් නම් පියවරුන් වෙනුවෙන් මව්වරුන් වෙනුවෙන් කියලා වෙනම දිනයක් නැහැ. නමුත් කෙසේ වුණත් අද අපි පියවරුන් ගේදෙනිය සමරනවා. එකාතකින් පියවරුන් කොහොමත් අමතක කළ දාන යුගයක එහෙම දවසක් තිබුණා කියන එකේ වරදක් නැහැ. අපි බොහෝ විට මව්වරුන් ගැන තමයි කතා කරන්නේ අපි අපේ ජීවිතේදී. පියවරුන් ගැන කතා කරන බොහොම අඩුයි. ඊට හේතුකුත් තියෙනවා. ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක හේතුකුත් තියෙනවා. මොකද අපි මෙලොවට එන්නද කලින් අපි ජීව විද්‍යාත්මකව නැත්නම් කායිකව මාස 7ක් 10ක් තරම් කාලයක් අම්මගේ කුසේ ඉඳලා අම්මත් එක්ක සම්බන්ධව ඉඳලා තමයි මෙලොවට ආවේ. නමුත් පියාගෙන් තොරව අපේ නිර්මාණයක් නැහැ. අපේ නිර්මාණය කරන්න, අපිව හදන්න, පෝෂණය කරන්න අම්මා වගේම පියාත් ඒ වගේම ගොඩක් මහන්සි වුණා. ඉතින් අර මෑණියන්ගේ කුසේ අපි කාලයක් ගත වුණ හින්දා මෑණියන්ට සමීප බව වැඩි. ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාව අනුවත් මෑණියෝ විතරක් නෙමෙයි බුදු වෙන්නේ, පියවරුත් බුදු වෙනවා. ඒ වගේ තමයි ධර්මයේ සඳහන් වෙන්නේ පිතායව බුද්ධෝ පියා බුදු කෙනෙක් වගේ කියලා. අම්මට තමයි අපි බොහෝ විට සමීප වෙලා කරුණු කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අපිට අපේ ළමා ලෝකේ මෙලොවට ආපු දවසේ ඉඳලා අපි වීරයා වෙන්නේ පියා. අපි තාත්තත් එක්ක, පියත් එක්ක, අප්පච්චි එක්ක අම්මා තරම් සමීපව කතා නොකලට අපේ යටිහිතේ හැම විටම අපිට ඇතිවෙන අපේ යටිහිතේ තියෙන බය ගැන හිතනකොට, ගෙදරදිත් සමාජයේදිත් බය ගැන හිතනකොට අපි යටිහිතෙන් හෝ උඩුහිතෙන් හෝ නිතරම අපි පියාගෙන හිටලා තමයි අපි හිත හදාගන්නේ. ඒ නිසා හරියට තවත් උපමාවකින් කියනවා නම් උද්‍යානයේක ලස්සන රෝස ගහක් තියෙනවා. ඒ රෝස ගහේ ලස්සන රෝස මලක් පිපිලා තියෙනවා. අපි රෝස මල දිහා බැලුවාම අපි කතා කරන්නේ ගහ ගැන කතා කරන්නේත් නැහැ. අපි කතා කරන්නේ රෝස මල ගැන. එතකොට හැබැයි ඒ රෝස මල පිපිලා තියෙන්නේ ගහ නිසා. ගහ නැත්තම් රෝස මලට පැවැත්මක් නැහැ. ගහ ගැන කතා කළත් අපි කතා නොකරම දෙයක් තියෙනවා. ඒ තමයි අපර නොපෙනෙන ඒ මල ලබා දුන්න, ඒ වගේම ගහ මලත් ගහ දෙකම පෝෂණය කරන ඒ පෝෂණය කියන එක. ඒ පෝෂණය කියන එක අපිට පේන්නේ නැහැ. ඒ ශක්තිය අපිට පේන්නේ නැහැ. ඒ ශක්තිය තමයි අපි කියන්නේ පියා කියලා. එතකොට අපි බොහෝ විට දැකලා තියෙනවා අපේ ජීවිතේදී අම්මා අපි ගැන ඇඬුවට තාත්තා අඬනවා අඩුයි. ඒ තාත්තා අඬන්නේ අම්මා තරම් අපට ආදර නැති නිසා නෙමෙයි. ඇතැම් විට අම්මටත් වඩා තාත්තාගේ ආදරය අපට, පියාගේ ආදරය, අප්පච්චිගේ ආදරය තියෙනවා. පියා ඒ නාඩ ඉන්නේ එකෙන් තමයි පියා පෙන්වන්නේ පියා කොච්චර පසුබිමේ ඉඳලා නොසලී අපේ ආරක්ෂාව වෙනුවෙන්, අපේ ප්‍රගතිය වෙනුවෙන්, කැපවීම වෙනුවෙන් එතුමා ඉන්නවද කියන එක. ඒ නිසා තමයි අම්මා ඇඬුවත් පියා කලාතුරකින් අඬන්නේ. ඇතැම් විට අඬන්නේම නැහැ. ඒ නිසා අම්මා අපට කතා කළත් පියා අපට කතා කරන අවස්ථා අඩුයි. අපි අම්මට කතා කළත් අපි පියාට කතා කරන අවස්ථා අඩුයි බොහෝ විට. ඒ සම්බන්ධය අඩුකමක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක තමයි තාත්තගේ, අප්පච්චිගේ, පියාගේ තියෙන නොසැලෙන ස්වභාවය. එතුමා නොසැලී නිහඬව මහා ප්‍රාකාරයක් වගේ අපි ආශ්‍රය කරනවා. අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි අර ලස්සන රෝසමල දරුවා නම් ඒ රෝසමලේ පිපුණේ අම්මා නැඳ දිගහේ නම් ඒ මලත් ගහත් දෙකම පෝෂණය කරන ඒ පෝෂක ශක්තිය තමයි තාත්තා කියලා කියන්නේ. ඒ නිසා අපි gedara doreedi අම්මත් එක්ක සමීපව හිටියත් බාහිර ලෝකයේදීත් සිහිනෙනුත් හැමතැනකදීම අපේ පිටිපස්සෙන් අපි ආරක්ෂාවට එන්නේ පියාණන්. ඒ වගේම තමයි අපි ප්‍රසිද්ධිය නොකියවත්, වචනෙන් නොකියවත් අපේ ආරක්ෂාවට වඩාත් විශාල කැපවීමක් කරන්නේ පියාණන් බව අපි දන්නවා. ඔබ සෑම දිනාටම සුබ පියවරුන්ගේ දිනයක් වේවා. ඔබේ පියා මෙලෝ නැත්නම්
පියා වෙනුවෙන් කුතු දුක දක්වන්න අද වගේ දවසක පියා ඉන්නවනම් මොනක් තරම් කැපවීමක් කරලා හරි පියා නංව බලා ගන්න ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි.